I've been dreaming on in my head like I've seen it. A life worth living is a life. ඕස්ට්‍රේලියාව සහ ඉතාලිය කියන්නේ ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් ජීවත් වන ඉතාමත්ම ධනවත් රටවල් දෙකක්. උදාහරණයක් විදිහට යුරෝපයේ වැඩිම ශ්‍රී ලාංකික සිංහල ප්‍රජාවක් ඉන්න රට විදිහට ඉතාලිය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඕස්ට්‍රේලියාව කියන්නේ වර්තමානයේ වෙද්දී ලෝකේ වැඩිම වැටුප් ලබා ගන්න පුළුවන් රටවල් අතරින් එකක්. ඒ නිසා මේ අතරින් කිසියම් රටක රැකියාවකට හෝ පදිංචියට යෑම බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ හීනයක්. ඉතාලිය සහ ඕස්ට්‍රේලියාව කියන්නේ ලෝකේ හොඳම රටවල් දෙකක් වුණත් වර්තමානයේ වෙද්දී මේ රටවල් දෙක අතර පැහැදිලි වෙනස්කම් පවතිනවා. මේ අතරින් එක් රටක් වසර ගණනාවක සිටම එකම ස්ථානයේ පවතිද්දී අනිත් රටෙන් විශාල දියුණුවක් දැක ගන්න පුළුවන්. ඒ නිසා අද වීඩියෝවෙන් මේ රටවල් දෙකේ සියලුම තත්ත්වයන් පිළිබඳ සංසන්දනය කරන්න බලාපොරොත්තු වෙනවා. භූගෝලීය සහ දේශගුණික වශයෙන් මේ රටවල් දෙක එකිනෙකට ඉතාමත්ම වෙනස්. මේ අතරින් ඕස්ට්‍රේලියාව දක්ෂින අර්ධගෝලයේ පිහිටා තිබෙන විශාල ප්‍රමාණයේ රටක්. වර්ග කිලෝමීටර් මිලියන් 7.6ක් තරම් විශාල ඕස්ට්‍රේලියාව ලෝකේ 6 වෙනි විශාලම රට විදියට හඳුන්වන්න පුළුවන්. එය සම්පූර්ණයෙන්ම සාගරයෙන් වටවී පිහිටා තිබෙනවා. ඒ වගේම ඉතාලිය කියන්නේ උතුරු අර්ධගෝලයේ පිහිටා තිබෙන මධ්‍යම ප්‍රමාණයේ රටක්. එහි විශාලත්වය ආසන්න වශයෙන් වර්ග කිලෝමීටර් 103ක් වෙනවා. ඒ අනුව විශාලත්වයෙන් ඉතාලියට හිමි වෙන්නේ 71 වෙනි ස්ථානය. ඉතාලිය උතුරු ප්‍රදේශවලින් ප්‍රංශය, ස්විට්සර්ලන්තය, ඕස්ට්‍රියාව සහ ස්ලෝවේනියාව සමගින් දේශ සීමා බෙදා ගන්නවා. මීට අමතරව ඉතාලිය අභ්‍යන්තරයේ වතිකානුව සහ සැන් මැරිනෝ කියන ස්වාධීන රාජ්‍යයන් දෙක පිහිටා තිබෙනවා. ඒ වගේම රටවල් දෙකේ දේශගුණයන් පවතින්නේ එකිනෙකට බෙහෙවින් වෙනස් විදියට. සමස්තයක් වශයෙන් ඕස්ට්‍රේලියාව තුල වියලි සහ උණුසුම් දේශගුණයක් පවතිනවා. ඒ නිසා රට අභ්‍යන්තරයෙන් විශාල වශයෙන් කාන්තාර සහ අර්ධකාන්තාර දැක ගන්න පුළුවන්. කොහොම වුණත් ඕස්ට්‍රේලියාව කියන්නේ ඉතාමත්ම විශාල රටක් නිසා එහි යම් යම් ප්‍රදේශ අනුව දේශගුණය වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම ඕස්ට්‍රේලියාව තුල පිහිටා තිබෙන්නේ සමස්තයක් විදියට ඉතාමත්ම තැනිතලා භූමියක්. මේ අතරින් ඉතාලිය තුල වසරේ විවිධ කාලවල විවිධ දේශගුණික තත්ත්වයන් දැක ගන්න පුළුවන්. කොහොම වුණත් සමස්තයක් විදියට ගත්තොත් ඉතාලිය තුල පවතින්නේ මධ්‍යදරනී දේශගුණය. ඒ වගේම ඉතාලියේ උතුරු ප්‍රදේශවලින් විශාල වශයෙන් උස් කඳු මුදුන් දැක ගන්න පුළුවන්. ඒ නිසා ඒ ප්‍රදේශවල උන්නතාංශය අනුව සාපේක්ෂව සිසිල් දේශගුණයක් පවතිනවා. රටේ දකුණු ප්‍රදේශවල ගිම්හාන කාලේ පවතින්නේ ඉතාමත්ම උණුසුම් දේශගුණයක්. ඒ වගේම සීත කාලය තුලත් එම ප්‍රදේශවල උතුරට සාපේක්ෂව යම් උණුසුම් දේශගුණයක් පවතිනවා. මේ අතරින් ඉතාලිය ඕස්ට්‍රේලියාවට සාපේක්ෂව කුඩා රටක් වුණත් එහි වැඩි ජනගහනයක් වාසය කරනවා. ඒ අනුව 2023 වර්ෂයේ වෙද්දී ඉතාලියේ ජනගහනය මිලියන් 58කට ආසන්නයි. ඉතාලියේ ජනගණත්වය දැක්වෙන්නේ වර්ග කිලෝමීටර් 1ට පුද්ගලයන් 201ක් විදියට. ඒ වගේම 2023 ඕස්ට්‍රේලියාවේ ජනගහනය මිලියන් 25.8ක් වෙනවා. එහි ජනගණත්වය වෙන්නේ වර්ග කිලෝමීටර් 1ට පුද්ගලයන් 3.4ක් පමණයි. රටවල් දෙකේ ප්‍රධාන ආගම වෙන්නේ ක්‍රිස්තියානි. මේ අතරින් ඉතාලියේ නිල භාෂාව ඉතාලි වන අතර ඕස්ට්‍රේලියාවට නිල භාෂාවක් නැහැ. කෙසේ වෙතත් ඕස්ට්‍රේලියාවේ ජාතික භාෂාව වෙන්නේ ඉංග්‍රීසි. රටවල් දෙකේ ආර්ථිකය සහ ජීවන තත්ත්වයන් පිළිබඳ මීළඟට සොයා බලමු. ලෝක බැංකු වර්ගීකරණයට අනුව රටවල් දෙකම ඉහළ ආදායම් ලබන සංවර්ධිත රටවල් විදියට හඳුන්වන්න පුළුවන්. මේ අතරින් ඕස්ට්‍රේලියාවේ ඒක පුද්ගල දල්දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් 64,964ක් වෙනවා. ඉතාලිය ඒක පුද්ගල ආදායම දැක්වෙන්නේ ඇමරිකන් ඩොලර් 35,657ක් විදියට. කෙසේ වෙතත් මේ අතරින් ආර්ථිකයෙන් ප්‍රබල රට වෙන්නේ ඉතාලිය. 2023 වර්ෂයේ වෙද්දී ඉතාලිය දල්දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් ට්‍රිලියන් 2.1ක් වෙනවා. ඒ අනුව ඉතාලිය කියන්නේ ලෝකේ 8 වෙනි විශාලම ආර්ථිකයට හිමිකම් කියන රට. 2023 වර්ෂයේ වෙද්දී ඕස්ට්‍රේලියාවේ දල්දේශීය නිෂ්පාදනය දැක්වෙන්නේ ඇමරිකන් ඩොලර් ට්‍රිලියන් 1.7ක් විදියට. ඒ අනුව ඕස්ට්‍රේලියාව ලෝකේ 13 වෙනි විශාලම ආර්ථිකයට හිමිකම් කියනවා. ඇත්තරම ඉතාලියේ ජනගහනය ඕස්ට්‍රේලියාවේ ජනගහනය වගේ දෙගුණකටත් වඩා ඉහළයි. ඒ නිසා තමයි ඉතාලියට සාපේක්ෂව ඕස්ට්‍රේලියාවේ ආර්ථිකය කුඩා වුණත් එහි ඒක පුද්ගල ආදායම ඉහළ ගිහින් තියෙන්නේ. කෙසේ වෙතත් වර්තමානයේ වෙද්දී ආර්ථික වර්ධන වේගය ගත්තොත් ඉතාලියට සාපේක්ෂව ඕස්ට්‍රේලියාව ඉතාමත්ම ඉහළයි. පසුගිය වසර 15 තුළ ඉතාලිය පවතින ඍණ ආර්ථිකය. ඒ අනුව 2008 වර්ෂයේදී ඉතාලිය ආර්ථිකය ඩොලර් බිලියන් 2400ක් වෙද්දී ඕස්ට්‍රේලියාවේ ආර්ථිකය වුණේ බිලියන් 854ක් පමණයි. නමුත් 2023 වර්ෂයේ වෙද්දී ඉතාලි ආර්ථිකය ඩොලර් බිලියන් 2100ක් දක්වා පහත වැටී තිබෙනවා. වර්තමානයේ වෙද්දී ඕස්ට්‍රේලියාවේ ආර්ථිකය ඩොලර් බිලියන් 1700ක්. ඒ කියන්නේ 2007ට සාපේක්ෂව දෙගුණකටත් වඩා ඉහළ ගිහින්. මේ හා සමගාමීව 2007 ඕස්ට්‍රේලියාවේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 41,000ක් වෙද්දී ඉතාලි ඒක පුද්ගල ආදායම 37,000ක් වුණා. නමුත් වර්තමානයේ වෙද්දී ඉතාලි ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 35,000ක් දක්වා අඩු වෙද්දී ඕස්ට්‍රේලියාවේ ඒක පුද්ගල ආදායම 66,000ක් දක්වා ඉහළ ගිහින් තියෙනවා. ඇතරම ඉතාලිය
කියන්නේ ජනගහන වර්ධන වේගයත් ඍණාගයක් ගන්න රටක්. ඒ නිසා ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන විදිහට ඉතාලි ආර්ථිකය ඉදිරියටත් තව තවත් හැකිලෙන්න පුළුවන්. මේ රටවල් දෙකේ ආර්ථික ව්‍යූහයන්වල විශාල වශයෙන් වෙනස්කම් පවතිනවා. මෙහි පවතින ප්‍රධානම වෙනස්කම විදිහට රටවල් දෙකේ කාර්මික සැකැස්ම හඳුන්වන්න පුළුවන්. ඕස්ට්‍රේලියාවේ ඉතාමත්ම ශක්තිමත් සේවා සැකැස්මක් පවතින අතර එහි ආර්ථිකෙන් 70%ක්ම රඳා පවතින්නේ පතල් සහ කෘෂි කර්මාන්තයෙන්. ඉතාලියේ ප්‍රධාන වශයෙන් යන්ත්‍රෝපකරණ, මෝටර් රථ සහ විලාසිතා ඇතුළත් ශක්තිමත් නිෂ්පාදන අංශයක් පවතිනවා. ඇතරම ඉතාලිය කියන්නේ සංචාරක කර්මාන්තයනොත් ලෝකෙ වැඩිම ආදායම් ලබන රටවල් පහෙන් එකක්. මොකද ඉතාලිය තුළ ඕස්ට්‍රේලියාවට සාපේක්ෂව ඉතාමත්ම අනර්ග සංස්කෘතියක්, ඉතිහාසයක් සහ ආහාර රටාවක් පවතිනවා. මීට අමතරව ඉතාලිය පිහිටීම අනුව සංචාරකයන්ට ප්‍රවිෂ්ට වෙන්න ඉතාමත්ම පහසුයි. නමුත් ඕස්ට්‍රේලියාව කියන්නේ විශාල සංස්කෘතියක් හෝ ඉතිහාසයක් නොමැති දුරස්ථ රාජ්‍යයක්. ඒ වගේම ඕස්ට්‍රේලියාව තුළ භූමියට සාපේක්ෂව සංචාරක ස්ථාන ඉතාමත්ම අඩුයි. නමුත් ඉතාලිය සැලකෙන්නේ ලෝකෙ වැඩිම යුනෙස්කෝ ලෝක උරුමයන් පවතින රට විදියට. මේ තත්ත්වය මත වාර්ෂිකව ඉතාලියට සංචාරකයන් මිලියන 65ක් පැමිණෙද්දී ඕස්ට්‍රේලියාවට පැමිණෙන්නේ මිලියන 8කට ආසන්න සංඛ්‍යාවක් පමණයි. ඉතාලියේ ප්‍රධාන කෘෂිකාර්මික නිෂ්පාදන වෙන්නේ වයින් මිදි, ඔලිව්, තිරිඟුපිටි, පළතුරු, එළවලු සහ කිරි. ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන කෘෂිකර්මාන්ත විදියට තිරිඟුපිටි, හරක් මස්, කිරි, සීනි, වයින්, ලොම් සහ පළතුරු හඳුන්වන්න පුළුවන්. මේ අතරින් ඕස්ට්‍රේලියාවේ අංක 1 අපනයන සහ ආනයන හවුල්කරුවා වෙන්නේ චීනය. ඉතාලිය විසින් වැඩි වශයෙන් ආනයනය සහ අපනයනය සිදු කරන්නේ ජර්මනිය. රටවල් දෙකේ ජීවන තත්ත්වය සහ ජීවන වියදම් පිළිබඳ දැන් සොයා බලමු. මේ අතරින් ඉතාලියට සාපේක්ෂව ඕස්ට්‍රේලියාවේ ජීවන වියදම් ඉහළයි. ඇතරම ඕස්ට්‍රේලියාව කියන්නේ ඉතාලිය වගේ දෙගුණයකට ආසන්න ඒක පුද්ගල ආදායමක් සහිත රටක්. සාමාන්‍යයෙන් ඕනම රටක් ධනවත් වෙද්දී එහි ජීවන වියදම් ආදායමට සාපේක්ෂව ඉහළ යනවා. ඉතාලියේ ඇවරේජ් මාසික වැටුප ඇමරිකන් ඩොලර් 2,727ක් වෙද්දී ඕස්ට්‍රේලියාවේ ඇවරේජ් වැටුප ඇමරිකන් ඩොලර් 5,032ක් වෙනවා. ඒ අනුව ඉතාලියේදී ලබා ගන්න පුළුවන් වැටුප් වගේ දෙගුණකට ආසන්න ප්‍රමාණයක් ඕස්ට්‍රේලියාවේදී ලබා ගන්න පුළුවන්. ඒ වගේම 2023 වර්ෂයේ වෙද්දී ඕස්ට්‍රේලියාව ලෝකෙ ඉහළම වැටුප් ලබා දෙන රටවල් පහ අතර රැඳී සිටිනවා. අධ්‍යාපනය සම්බන්ධයෙන් ගත් විට රටවල් දෙකේම ඉතාමත්ම උසස් අධ්‍යාපන පද්ධතියක් පවතිනවා. කොහොම වුණත් මේ අතරින් අධ්‍යාපනය සඳහා ලාභදායී රට වෙන්නේ ඉතාලිය. ඇතරම ඉතාලිය බොහෝ පාඨමාලාවන් රජය විසින් නොමිලේ සිදු කරනවා. නමුත් වර්තමානයේ වෙද්දී ඕස්ට්‍රේලියාව ජාත්‍යන්තර අධ්‍යාපනය සඳහා ලෝකෙ ජනප්‍රියම රටක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ අනුව එය ජාත්‍යන්තර අධ්‍යාපනය සඳහා හොඳම රටවල් ලයිස්තුවේ ඉදිරියෙන්ම සිටිනවා. ආරක්ෂාව සහ සෞඛ්‍ය සම්බන්ධයෙනුත් මේ රටවල් දෙක ලෝකෙ ඉදිරියෙන්ම සිටියත් මේ රටවල් දෙක අතරින් ඉදිරියෙන් සිටින්නේ ඕස්ට්‍රේලියාව. රටවල් දෙකේ රැකියාව සහ පදිංචිය පිළිබඳ දැන් සොයා බලමු. විදේශිකයන් සඳහා ඉතාලිය තුළ වැඩි වශයෙන් සංචාරක සහ කෘෂිකර්මාන්තය ආශ්‍රිත රැකියාව පවතිනවා. ඒ අතරට වැඩි වශයෙන් ඇතුළත් වෙන්නේ ඍතුමය රැකියාව. ඕස්ට්‍රේලියාව තුළ වැඩි වශයෙන් පවතින රැකියාව වෙන්නේ නර්සින්, ඩොක්ටර්, ඉංජිනේර්, IT අංශය සහ මැකෑනික්. මේ අතරින් ඉතාලියේ ස්ථිර පදිංචිය ලබා ගැනීම සඳහා අවම කාල සීමාව වසර 5ක් වෙනවා. ඒ වගේම පුරවැසිභාවය සඳහා වසර 5ක ස්ථිර පදිංචියක් අවශ්‍යයි. ඒ අනුව ඉතාලිය තුළ පුරවැසිභාවය ලබා ගැනීමට අවම වශයෙන් වසර 10ක්වත් ගත වෙනවා. කොහොමුණත් වෙනත් නීති විරෝධී ක්‍රමවලින් පැමිණෙන පුද්ගලයන්ටත් ස්ථිර පදිංචිය ලබා ගැනීමට ඉතාලියේදී යම් ප්‍රවිෂ්ටයක් පවතිනවා. නමුත් ඕස්ට්‍රේලියාවට නීති විරෝධී ක්‍රම ඔස්සේ පැමිණ ස්ථිර පදිංචිය හෝ රැකියා කිරීම කිසිසේත්ම සිදු කරන්න බැහැ. සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා ගන්න අමාරුයිද ලේසියිද කියලා තීරණය වෙන්නේ තමන් සිදු කරන රැකියාව මත. අවසාන වශයෙන් 2023 දර්ශක කිහිපයක් ඇසුරින් මේ රටවල් දෙකේ වර්තමාන තත්ත්වයන් පිළිබඳ සොයා බලමු. ගෝලීය සාම දර්ශකයෙන් ඕස්ට්‍රේලියාව 27 ස්ථානයේ රැඳී සිටිද්දී ඉතාලිය රැඳී සිටින්නේ 32 ස්ථානයේ. එම ලයිස්තුවේ ප්‍රථම සහ දෙවන ස්ථානවල රැඳී සිටින්නේ අයිස්ලන්තය සහ නවසීලන්තය. ලෝක මානව සංවර්ධන දර්ශකයෙන් ඕස්ට්‍රේලියාව 5 ස්ථානයේ රැඳී සිටින අතර ඉතාලිය රැඳී සිටින්නේ 30 ස්ථානයේ. ලෝක සතුටින්ම ජීවත් වන මිනිස්සු ඉන්න රටවල් අනුව ඕස්ට්‍රේලියාවට හිමි වෙන්නේ 12 ස්ථානය. එම ලයිස්තුවේ ඉතාලිය රැඳී සිටින්නේ 33 ස්ථානයේ. ලෝකේ දූෂණය අඩුම රටවල් ලයිස්තුවේ ඕස්ට්‍රේලියාවට හිමි වෙන්නේ 13 ස්ථානය. එම ලයිස්තුවේ ඉතාලිය 41 ස්ථානයේ රැඳී සිටිද්දී ශ්‍රී ලංකාව 101 ස්ථානයේ රැඳී සිටිනවා. සමස්තයක් විදියට රටවල් දෙකේම ඉතාමත්ම උසස් ජීවන තත්ත්වයක් පවතින අතර ඕස්ට්‍රේලියාව මෑත කාලීනව සාපේක්ෂ විශාල දියුණුවක් ලබා තිබෙනවා.